මේ රටේ එකක් අපි ඉගෙන ගන්න ඕනේ. එක එක්කෙනාට ඕනේ විදියට නීතිය හදන්න බෑ. පොලිසියට බලතල තියෙනවා. වැරද්දක් කරලා තියෙනවා නම් ඒ අය ඒවට වැඩ කරන්න ඕනේ. කඩාපනින හමුදාවල්, පුද්ගලික හමුදාවල් මේ රටේ තියන්න බෑ. හෝටල් වලට පනින්න, ගෙවල් වලට පනින්න, කඩවල් වලට පනින්න නීතියෙන් පිට අයට ඉඩ දෙන්න බෑ කොහෙත්ම. එහෙම වුණොත් ඒක ෆැසිස්ට් වාදය, ප්‍රජාතන්ත්‍ර වාදය නෙමෙයි. ඒ ප්‍රශ්නේ හරිද නැද්ද කියන එක ඒක නීතිය තුලින් විසඳන්න ඕනේ. අපි දන්නවා ඉතින් මැති ඇමතිවරු ගැන, මන්ත්‍රීවරු ගැන, මගේ අපේ තියෙන සරදාව ගැන අපි නොදන්නවෑ. පොලිසියට ඉතින් බැරි වුණානේ දැන් මෙච්චර කාලයක් මේ කවුරු කවුරුත් බලන්නේ ඊළඟ පටිය කොහොමද ගහගන්නේ. ඒකට මානව හිකම් ගියාම ඉතින් අවුරුදු 3-4ක් ඉන්න ඕන මේ මොකද උසස් වීම ලබා ගන්න විදියක් නැහෙනේ. අනේ අපේ මේවා ඉතින් අපි නොදන්නවෑ. ඒ නිසා මේ වගකිව යුත්තෝ මේවා කරන්නේ නැත්තම් කරන තැනකට පත් කරන්න අපි වගේ සමාජ බලවේග අවශ්‍යයි. ඒක නීති අත්‍ර ගැනීමක් නෙමෙයි. නීති නැත්තම් නීති හදාපියව මේ රටට. බෞද්ධය රකින්න. මින් පස්සේ බුදුබල සේනා සංවිධානයේ මේ රටේ නිල නොවන පොලිසිය. ඒක හෙටත් අපි කියනවා. මේ අතර නව පොලිසියක් ස්ථාපනය කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. අවුරුදු 2300ක් තිස්සේ අවිච්ඡින්නව පවත්වගෙන ආපු මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම පොලිසියක් අපිට ඕන. ඒ පොලිසිය දේශපාලනයේ විසින් හසුරුවන්නක් නොවිය යුතුයි.